ඇයි බුවන් අපේ අලුත්ම සෙක්මන්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි මේක ලාස්ට් වීක් ආයිබන් දිහා බලන්නේ හොගේ ආයිබන් මම ආයිබන් කිව්වේ නෑ හරි ආයිබන් කියන ආයිබන් රයිට් ඉතින් බහුගේ සතියේ මොකද වුනේ රටේ ලෝකේ කියලා අපි පොඩි සමරි එකක් ගේන්න තමයි අද ලෑස්ති වෙන්නේ සුපුරුදු විදිහට ඉතින් කැප්ටන් කලු අපිත් එක්ක එකතු වෙලා ඉන්න අතර මේ ටින්ටින් දැන් අපි ලංකාවේ කොල්ලෙක් ලෝකෙට ගියපු එකක් තියෙනවා ඒ කියන්නේ මේ පදක්කමක් කරේ මේ නෙවෙයි අපේ කොල්ලෙක් ගියා ඕස්ට්‍රේලියාවට පස්සේ වීසා නැතුව ඒ කොල්ලන්ට චාන්ස් එක ආවා ඕස්ට්‍රේලියාවේ මාස ගානක් කිව්ව දන්නවනේ අපේ දනිෂ්ක දලිෂ්ක දැන් මේකේ මේ අලුත් අප්ඩේට් එකක් ආවා පහුගිය සතිය වෙනකොට ඒ අප්ඩේට් එක මතකද උඹට කියලා මට දැන් මිනිහට ඔය වෙච්ච කේස් එක අපි දන්නවනේ මේ ඇප් එකේ ගිහිල්ලානේ මේ අමාරු වැටුනේ මැච් ගන්න නැතුව ඇප් ගැහුවා රයිට් පස්සේ මෑන්ට WhatsApp එකක් නැති වුණා හරිද ඒ විතරක් නෙවෙයි මේ රෑට එළියට බහින්න එපා කියලාත් සිඩ්නි අධිකරණෙන් කිව්වා පහුගිය සතියේ මිනිහට පොඩි බුරුලක් හම්බුණා ආ ඔව් දැන් මිනිහට පුළුවන් WhatsApp කරන්න අපි දන්නේ නැ මේක ඊට පස්සේ කොහොම අමාරු වෙටේද කියලා. දැන් ඉතින් දැන් මේක අහගෙන ඉන්න ලංකාවේ ඉන්න මේ දනිෂ්කගේ යාළුවෝ නැඳෑයෝ ආපහු WhatsApp එක through අර Tinder app එකේ link එකේම යවන්න බෑ මේක download කරලා. යවනවා එහෙම නෙවෙයි මේ දනිෂ්කට. ඊට පස්සේ අනිත් එක තමයි මේ එයාට දැන් රෑට එළියට බහින්නත් පුළුවන්. ඒ chance එකක් දුන්නා සිඩ්නි අධිකරණ. හරි. දැන් ඉතින් දනිෂ්කව දෙයියෝ බලා ගන්නවා. ඔය ඇටයා බලා ගන්න බැරි නම් දෙයියෝ හරි බලා ගන්නවා දනිෂ්ක ඉතින් අපි කියන්නේ WhatsApp තිබ්බ කියලා WhatsApp එකේ දැක් කරන්න යන්නත් එපා හොනේ ඕස්ට්‍රේලියාවේ තාම ඉන්නේ නේද රයිට් එතකොට දැන් ඡන්දේ මේ පොඩ්ඩක් අපි කියමු මොකද මේ අපි දන්නා ඉතින් ඕ දැන් මේක මෙහෙමයි මෙන්න මෙහෙම දැනගි අපිට ඕක කියන්න පුළුවන් ඡන්ද ගැන කියද්දි අලුත්ම නැගලා යන එක තමයි නැති ඡන්දයක් කොහොමද කල්දා ඡන්දේ කල්දාන්නේ නෑ කල්දාන්න ඡන්දයක් නෑ අන්න රයිට් තියෙන එකක් එපායි කල්දාන්න. ආ එතින් නැති එකක් කොහොමද කල්දාන්න. ඉතින් කොහමරි අන්තිමට ඔන්න ඔය වගේ තැනකින් තමයි ඡන්ද ඉවරුනේ. රයිට් දැන් කට්ටිය ඔක්කොම පපුව පොම්බගෙන සංග දාලා වැඩ දාලා ලොකු මීටින් තියාගෙන දැන් ඔක්කොම ගියා. හරි ගහලා ඔන්න මෙන්න වගේ තමයි ගියේ. අන්තිමට ඉතින් නැති එකක් කොහොමද කල්දාන්න. රයිට් චීන බෝඩර් එකට ආවා චීන බෝඩර් එකෙත් පොඩි එකක් නෙවෙයිනේ සාමාන්‍යයෙන් රිච්චමාපරපගේ හතකට වගේ කිට්ටු එකක් නෙවුනේ පස්ස දැන් එතනින් ඇවිල්ලා වැඩේ දැන් ඉන්දියාවට ඇලර්ට් එකක් දීලා දිනු මේ වෙනකොට ඉන්දියාවට ලොකු එකක් වෙන්න පුළුවන් කියලා වැඩේ කියලා කියන්නේ දැන් අපිත් එහෙමෙන් හෙල්ලුණානේ තුන් පාරක් විතර අපිත් රික්ට පරිමාණය 3 වගේ තුනේ තුනට චුට්ටක් වැඩි එකක් වුණා අන්තිමට ඊට පස්සේ 2 ගානේ වුණා හරි අන්තිමට වෙච්ච එක ටිකක් දැනලා තිබ්බා දැන් අර මේ බුත්තල ගමක නෙවුනේ දැන් එහෙ ඔය මේ ඔෆිස් වලට ඉස්කෝල වලට එහෙම පොඩ්ඩක් මේක දැනලා තිබුණා හරි ඉතින් මේ අපි කියන්නේ මෙහෙමයි මේ ටින්ටින් මේ අපි ලොකෝ පඬිතුයෝ නෙවෙයිනේ අපිත් ඔය භූ විද්‍යාඥයෝ නෙවෙයිනේ හැබැයි මේ පරීක්ෂණ කරන කට්ටිය ඉන්නෝ නේද අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ පොඩ්ඩක් ඉතින් කම්මැලිකම ඇතැරලා මොන වුණත් මේක හොයන්න නිකන් අර පරණ ඒවා එහෙම අවදානමක් නැහැ ගවුලක් නැහැ ඒ ලොකුට ඔබ්දි දින්න තුනයිනේ තුනේ තුනයි ගන්නේ එහෙම ගන්න එපා පොඩ්ඩක් බලන්න මේ බලන්න ඇයි කියලා බලන්න හරි ඉතින් ඊට පස්සේ පස්ස කියන්න එපා මේ නේ අර ඉතිහාසයේම කියලා තියෙනවා ඔය හොයන්නයි බලන්නයි කිව්වනම් දැන් ඇති ඇතිනේ මේ පුටින් පුටින් ගැන නොකියවේ පුටින් මේ දවස්වල පුඩින් කනවා කියලා තමයි අපිට අර නෑ යාට අවුරුද්දක ඇනිවර්සරි එක යාට පුඩින් කන්න වෙලා තියෙනවා මොකද දන්නද එයා දැන් ඔය ගිය අවුරුද්දේ මේ 24 වෙනිදා පෙබරවාරි මාසේ මේක පටන් ගත්තේ පැය 24න් ගහලා ඉවර කරන්න බලන්න 24 පටන් ගින තියෙන්නේ 24 වෙනි හරිද අවුරුද්දයි අවුරුද්දක් ගියා දැන් හිතා ගන්න බෑ මේ අපි වැඩි විහිළු කරන්න ඕනේ ඊට පස්සේ තෙල් ගෙන්නනවා නේ තාම නෑ ලොකුට නෑ නේ ලොකුට නෑ ඒකින් දවුලක් නෑ හරි ඔකේ හැබැයි මෙහෙමයි දැන් මෙයා වැඩේ පටන් ගත්තේ පැය 24න් මේක කෙලින් ඉවර කරනවා කියලා හිතාගෙන නේ පටන් ගන්න වැඩේ ගියා හරි දැන් අද වෙනකොට පුටින්ට හිතා ගන්න බෑ මේ යුක්‍රේන් කාරයෝ ගහන්නේ මොනවා ඉන්නේ හරිද ඒ කියන්නේ මේ දැන් මේ ඇත්තම ඔයා කියන්නේ ගාව මාල් සපෝට් එකක් දීලා තියෙන්නේ. දැන් අපි මේ ඩොලර් මිලියන 100ක් හොයාගන්න බැරුවනේ. අපි මේ දත කන්නේ. මේ ඇමරිකන් කාරට එක අපිට එකක් දෙයක් දුන නම් වෙන ගහනවාද? ඩොලර් මිලියන 40 ගානක් දීලා තියෙනවා ඩොලර් මිලියන යුක්‍රේනයට.
තෙල්නඟු එහෙනම් මේ සල්ලි දුන්නා නම් අපි වේදුලි බිල අඩු වෙලා නේ එහෙම බයිඩන් කාර්යා මේ බෙපන්නයක් කරන් බහැපු නැති විතරයි අනිත් ඔක්කොම වෙලා ඔක්කොම සපෝට් එක දීලා තියෙනවා හැබැයි පුටින් අයියා දෙල් වෙලා තින්නේ වැඩි ඈ රයිට් එතකොට අපි වැඩේ සෙග්මන්ට් එකේ හයිලයිට් මැටික කියන වැදගත් මැටික කිව්ව අන්තිම එක ඔයාලට කියන්න දෙයිලා තින්නේ මොකද්ද QR කෝඩ් එක QR කෝඩ් එක කියලා කියන්නේ ඉතින් ඔක මෙහෙමනේ ඔතන පොඩි අමුතු එකක් ගන්න උනේ අහන්නකෝ ඉතින් වෙච්ච දේ දැන් තෙල් දැනුත් නැහැ තෙල් නැහනේ එතකොට QR කෝඩ් එක ගන්න කරන්නේ QR කෝඩ් එක දාලා කරේ මල්ලී ටින්ටි මල්ලී හරිද සමාවෙන්ට පුතාවගේ මගේ මේ කලේ ආපු නැව් ටිකටම ඒක තාම එහෙම්ම තමයි ඉල්න ප්‍රමාණය අඩු කරපු එක නිකරේ මේ QR එක දාලා තියෙන පොඩ්ඩ එහෙම්මමයි ඔයා ගහන ප්‍රමාණය අඩු කරා මොකද අපිට වැඩිපුර ගේන්න සල්ලි නැහනේ පෞගී සති වෙනකොට කිව්වා දැන් ටිකක් අපිට දැන් ගෙන්න ගන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා. ඉන්න QR එක අයින් කරනවා. හැබැයි ඕක යට දිර වෙන සීන් එකක් ඈ. කොහොම හරි ගන්න එක ලිමිට් කරන්න තව ක්‍රමයක් තියෙනවා. ඔය අපිට සෙට් එකට යන්න හිතින් නැති ගන්න මිල වැඩි කරනවා. QR එක දැම්ම වගේ තමයි ඒක. එහෙනම් ඔය ටික තමයි මිනිස්සු විශ්වාස කරන්නේ